අයිදුම්පත්‍ර කැඳවන අවස්ථාවේදී 1,280,000ක ප්‍රමාණයක් තමන්ට අස්වැසුම උපසාධන දීමන අවශ්‍යයි කියලා ඉල්ලුම් කරා. ඒ ඉල්ලුම් කරපු ප්‍රමාණයෙන් 887,653ක ප්‍රමාණයක් මේ වෙනකොටම මේ ක්‍රමවේදය තුල තේරීපත් වෙලා නාමලේඛන ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. 393,094ක් තේරීපත් උනේ නැහැ. අභියාචන සහ විරෝධතා ක්‍රියාවලිය අවසාන වන තෙක් මේ 393,094ක් පවුල් සංඛ්‍යාවේ තමන් දැනට ලැබපු සමෘද්ධි සහනාධාරය ලබා දීමට රජය කටයුතු කරනවා. ඒ අනුව නව ක්‍රමවේදයක් සකස් කරන තුරු මධ්‍යස්ථානව එහෙම නැත්නම් ආගමික ස්ථානව සමහර රෝගාබාධ තියෙන නිවාසවල දැනට සුබ සාධන දීමනා ලැබුපු ඒක සමෘද්ධිය වෙන්න පුළුවන් වහුගඩු දීමනා වෙන්න පුළුවන් අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආබාධිත දීමනා වෙන්න පුළුවන් මේ අයටත් ඔවුන් විසින් ලබාගත් සුබ සාධන ආධාරය ලබා දෙන්න කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.